අද මං ආවේ මුළු මහත් ලෝකයාම ප්‍රසිද්ධිය ලක් කරපු දැනට මීට වසරකට පෙර වාරියපොළ තරුණිය නමින් හැඳින්වුවේ මමයි. මගේ අත්දැකීම ගොඩක් අය දන්නේ නැහැ. ඒ හින්දා මං ගැන ගොඩක් වැරදි ප්‍රචාර ගියා. ඒ හින්දා මම අද මගේ මේ සංහිඳ පැමිණිලි මුලස්ථානයේ කට්ටියත් එක්ක ආවේ මගේ අත්දැකීම මුළු රටටම දැනගන්න කියන්න. 2014 අටවෙනි මාසේ 16 මම ගෙදරින්දලා කොළඹ යන මගේ යාළුවත් එක්ක ආවේ. ඒදි ඇවිල්ලා වාරියපොළ ස්ටෑන්ඩ් එකෙන් බහිද්දි 12:20 විතර ඇති. ස්ටෑන්ඩ් එකේ පිරිමි ළමෙක් හිටියා. එයා අපි ළඟට ආවා. එතකොට ඇවිල්ලා ඉවරලා එයා අහගෙන ඉන්න බැරි තරම් දේවල් ගොඩාක් කිව්වා. කියලා අන්තිමේට මම අහගෙන ඉන්න බැරි තැන මම යාට කිව්වා යන්න කටවහගෙන යන්න කියලා. බස් එකක් ආවා. බස් එකට ගොඩ වුණාට පස්සෙත් මේ පිරිමි ළමයා බස් එකටත් ගොඩ වුණා. එතකොට එයා එක්තරා කියපු එක කැත වචනයක් අහන් ඉන්න බැරි තැන මගේ යාළුවා බස් එකෙන් බැහැලා මේ පිරිමි ළමයා පස්සෙන් පන්නගෙන ගියා. පන්නගෙන ගිහිල්ලා මගේ යාළුවා මෙයාට පාරවල් 3-4ක් ගැහුවා බිත්තියට හේතු කරගෙන. ඊට පස්සේ සෙනඟ පිරුණා. ඒ කියන්නේ වටේ කඩවල් වල හිටපු සෙනඟ පිරුණාට පස්සේ එතනට ටයිම් කීප ආවා. එතකොට එයා අඳුන්වන්නේ ඇමති ආරක්ෂක කෙනෙක් කියලා. ඒ ටවුන් එකේ ටයිම් කීප ඇවිල්ලා ටයිම් කීප විස්තරය අහලා ටයිම් කීපත් ඒ පිරිමි ළමයට ගැහුවා අල්ලගෙන. එයාත් පාරවල් 4-5ක් ගහලා එයා පොලිසියට බාර දෙන්න කියලා එතන තියෙන පොලිස් මුරකුටියට ඇදගෙන යනවා. එතකොට මමයි මගේ යාළුවයි පිටිපස්සෙන් ගියා. ගිහිල්ලා පොලිස් මුරකුටියේ කවුරුත් හිටියේ නැහැ. හිටියේ නැද්දන එයා ඒ පිරිමි ළමයාව කොල්ලරකින් අල්ලලා ඉස්සරහට තල්ලු කරලා කියනවා. එතකොට මේ මුම් වගේ උන් හැදෙන්න ඕනේ ඕගොල්ලන්ගෙන් තමානංගි ගහන්න මූ අපි උදේ ඉඳන් බලාගෙන හිටියේ මේ එදා සෙනසුරාදා දවසක් ටවුන් එකේ ගෑන් ළමයිට අනම්මනම් කියගෙන මූ මේ ගංජා ගහපු එකෙක් මේ ලයිමේ කොල්ලේ කියලා ඉස්සරහට දාන්නේ මේ අපි දෙන්නට ගහන්න කියලා. එතකොට ඒ වෙලේ මම තමයි තුන්වෙනි අවස්ථාවේදී ඒ පිරිමි ළමයාට අත උස්සන්නේ. මම කොහොමරි පාරවල් 7ක් විතර යට ගහනවා. ගහලා ඉවර වෙලා එතන පිරිමි ළමයි ගොඩක් පිටිපස්සේ හිටියා. ඉඳලා ඒගොල්ලෝ මේ ගොඩක් සපෝට් කරා මේ ගහන්න ගහන්න ওই වගේ උන් හැදෙන්න ඕන ඕගොල්ලන්ගෙන් තමයි කියලා. ඒකෝ නම් ඒ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ඊට පස්සේ එතනට එනවා මේ පොලිසිය කෝල් කරාට 119 ගහලා පොලිසියෙන් ආවේ නැහැ. එතකොට ටවුන් එකේ එක්තරා සිවිල් ඇඳුමින් සැරසුණු එක්කෙනෙක් තමයි එතනට එන්නේ. අපිට කියනවා එයාව පොලිසියට බාර දෙන්න කියලා. එතකොට වෙලාව ඇති එකට විතර. අපි කොළඹ යන්න ආව හින්දා අපි එතන මේ එයාව එයාව පිරිමි කෙනාට කතා කරේ සේරම සර් කියලා. සර් මේ ඇයි කියලා විස්තරය හද්දි මමයි මගේ යාළුවා විස්තරය කිව්වට පස්සේ එයා ඒ පිරිමි ළමයාගේ කොලරකින් අල්ලගෙන කියනවා මේ ඔයාලා එනවද නංගි අපි මුව පොලිසියට බාර දෙන්නද? ඊට පස්සේ අපි දෙන්න ඇහුවා අපි එන්න ඕනද සර් කියලා. නෑ ඔගොල්ලෝ එන්න ඕනේ නැහැ අපි මෙයාව පොලිසියට බාර දෙන්නම් කිව්වා. ඊට පස්සේ අපි ඇත්තටම හිතුවේ සිවිල් ඇඳුමින් සැරසිච්ච පොලිස් නිලධාරියෙක් වෙන්නද කියලා. අපි එයාට බාර දීලා ඒ පිරිමි ළමයාව අපි දෙන්න හපව් කොළඹට එන්න ආවා. කොළඹට එන්න ආවට පස්සේ කියන්නේ ওই සිද්ධිය වෙන්නේ 16 වෙනිදා. 17 වෙනිදා හවස 5:00 විතර මම දැනගත්තා මේක මේ Facebook එකට දාලා තියෙනවා කියලා. මුලින්ම දාලා තිබ්බේ වාරියපුල්දී තරුණියෙකුට පහර දුන් තරුණිය කියලා. මොකද මම මේ මගේ සිද්ධිය මම යාළුවන්ට කියලා තිබ්බා. යාළුවා මට කෝල් කරලා කිව්වා මෙන්න දාලා තියෙනවා මේ Facebook එකට බලන්න කියලා. ඔහොම බලාගෙන ඉද්දී මේ දවසින් දවස කමෙන්ට්ස් වැඩි වෙන්න ගත්ත ওই සිද්ධිය හරහා මට මගේ ගෙදර ගිහිල්ලා තියෙනවා එක්තරා මේ FM එකකුණුයි නාලිකාවකුණුයි ගිහිල්ලා මගේ නම්බර් එක හොයාගෙන මට කතා කරා. කතා කරලා මගේ මේ සිද්ධිය ඇහුවා. අහලා හැමෝම අහන්නේ ඇයි මේ අහිංසක පිරිමි ළමයෙකුට ඔගොල්ලෝ ගහන්නේ කියලා. ඇයි ඔයා ගහන්නේ මේ අහිංසක පිරිමි ළමයෙකුට? ඔයාට මේ මොකක්ද එයා කරපු වැරද්ද කියලා තමයි අහන්නේ. ඉතින් මම ඒ කාටවත් ප්‍රකාශයක් දෙන්න කැමති වුණේ නැහැ. මොකද හැමෝම අහන්නේ එක දෙයයි. පෙර සිදුවීම අහන්නේ, පසු සිදුවීම විතරයි අහන්නේ. එතකොට මගේ මිස් කෙනෙක් ඉන්නවා, මම කැමති ආව මතක් කරන්න, මේ බුද්ධි මිස්. ඒ මිස්ගේ මාර්ගෙන් තමයි මට මේ ගෲප් එක හම්බුනේ. බුද්ධි මිස්ගේ අනුදැනුමත් ඇතුව මම යනවා කාන්තා සංවිධානයකට. කාන්තා සංවිධානයේ ගිහිල්ලා මම එතනින් මගේ ප්‍රශ්නය කියලා මම අහුවට පස්සේ කිව්වා විදුලි සංදේශන කොමිෂන් සභාවට යන්න කියලා. එතනින් තමයි ඔය Facebook එකේ තියෙනවා අයින් කරන්න පුළුවන් කියලා.
මම එතනට ගියාට පස්සේ මාව ඇත්තටම එතනින් ගණන් ගත්තේ නැහැ. මගේ ප්‍රශ්නේ මොකද්ද කියලා ඇහුවෙත් නැහැ. මම ඇතුළට යද්දිත් එතනේ ප්‍රධාන මිස් කෝල් එක හිටියේ. මේ ඇයි කියලා ඇහුවා. මම කිව්වා ඊට පස්සේ මට තියෙන ප්‍රශ්නේ මෙතනින් කරන්න දෙයක් නැහැ පුතා. මේ බලන්න වෙන තැනකින් කාගෙන් හරි අහලා බලන්න කරන්න පුළුවන්ද කියලා. නැට පොලිස් මූලස්ථානට ගිහලා මම මගේ පැමිණිල්ල දාලා එතන සර්ට් කිව්වා. මේ පැමිණිල්ල වාරියපොලට පැක්ස් එකක් මාර්ගෙන් දාලා මේ ගැන දැඩි විමර්ශනයක් කරන්න කියලා. මොකද ඒ වෙද්දි ඒ තරුණයාගේ ගෙදරට ගිහිල්ලා තරුණයා නිවැරදි පුද්ගලයාත් මම වැරදි කෙනත් කරලා ඉවරයි. ඊට පස්සේ ඒ සර් කිව්වා මහරි මම පැක්ස් එක යවන්න කියලා. මං එළියට එද්දිම මට එනවා වාරියපොල පොලිසියෙන් කෝල් එකක්. ඇවිල්ලා ඊට පස්සේ මට කෝල් එක අරගෙන කිව්වා මිස් තිලිනි ඔයා 27 වෙනිදා වාරියපොල පොලිසියට ඇවිල්ලා කට උත්තරයක් දෙන්න. මම ඇහුවා මට එදාම සර් යන්න පුළුවන්ද, මොකද මම ජොබ් එකක් කරනවා නිමාඩු ගන්න අමාරුයි කියලා. පස්සේ ඔයා තනියම ආවට කමන්නේ, ඔයාට එදාම යන්න පුළුවන්. ඇවිල්ලා පැමිණිල්ල දාලා අහපව් ඔයා ඔයාට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම මගේ මිස්ට ආය කතා කරලා කිව්වා මිස් මේ මට වාරියපොල පොලිසියෙන් කෝල් එකක් දීලා කිව්වා 27 වෙනිදා එන්න කියලා මේ වාරියපොල පොලිසියට, මොකද මේක ටිකක් බරපතල කේස් එකක් කියලා. මේ මම මොකද මිස් කරන්නේ කියලා. පස්සේ මට මිස් කිව්වා ඔයා තනියම යන්න එපා පුතා පොලිසියට. ඔයා දැන් ෆෝන් එක තියන්නකෝ, මම මගේ හිතවත් මිස් කෙනෙක් ඉන්නවා, මම එයාට කෝල් එකක් අරගෙන ඔයාට කතා කරන්නම් කියලා මට ෆෝන් එක තිබ්බා මිස්. තියලා මට රෑ වෙලා 7ට විතර කෝල් එකක් අරගෙන කිව්වා. එතකොට මනෝරි මිස්ගේ නම්බර් එක දුන්නේ. මනෝරි මේ මිස් මනෝරි කළුගම් පිටිය කියලා මිස් කෙනෙක් ඉන්නවා, ඔයා තියෙන්නේ කිරුළපන ස්ථානේ තියෙන්නේ, ඔයා එතනට යන්න ගිහිල්ලා වගේ විච්ච සිද්ධිය කියන්න කියලා. මම එතකොට 26 වෙනිදා උදේ මම ගියා. එතකොට තිබ්බේ රයිස් නව්. මම එතන මේ ඒගොල්ලන්ගේ පිහිට ස්ථානෙට ගියා. ගිහිල්ලා මට ඉස්සෙල්ලම හම්බුනේ මනෝරි මිස්. ඊට පස්සේ මනෝරි මිස් මගෙන් විස්තරය ඇහුවට පස්සේ ඒ මාර්ගයෙන් සුදර්ශන සරුත්, චන්දිමා මිසුත්, ලක්ෂාන්ස, එතකොට ඒ ගෲප් එක හම්බුනා මට එතනින්. මම මගේ විස්තරය කිව්වට පස්සේ මට කිව්වා 27 වෙනිදා ඔයාලා ඈස්ති වෙන්න. ඒ කියන්නේ 26 වෙනිදා මම ඒගොල්ලෝ හම්බෙන්න යන්නේ, 27 වෙනිදා ඔයාලා ඈස්ති වෙන්න අපිත් එක්ක පොලිසියට යන්න. මම උදේ එන්නම් ඔයාව ගන්න කියලා මට කිව්වා. ඊට පස්සේ අපි එහෙන් 27 වෙනිදා උදේ පාන්දර 5යි එද්දී මේ කොළඹින් පිටත් වුණා වාරියපොලට යන්න. වාරියපොලට යද්දී මගෙත් එක්ක ගියේ මනෝරි මිසුයි චන්දිමා මිසු. ඒ වෙද්දී ලක්ෂන් ඩයස් තමයි මගෙත් එක්ක ගියේ. අපි යද්දී මට පෑලිය ගොඩ හරියට විතර අපි යද්දී මේ 7 එක්තරා FM channel එකක ගියා වාරියපොල තරුණයාට පහර දුන් තරුණිය අත්අඩංගුවට කියලා. එතකොට තාම අපි පෑලිය ගොඩ. ඔහොම යද්දී අපි වාරියපොලට යද්දී අරි 10:30 විතර වාරියපොල පොලිසියට යද්දී, එතකොට මීඩියා වලින් ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා මාව බලන්න පොලිසිය ඇතුළට. ඇතුළට ගියාට පස්සේ අපි ඉස්සලම ගිය ඔයසිස්ගේ කාමරේට ගිහාම මමයි ලක්ෂාන්සරු ඉන්න අනිත් කට්ටිය සේරම එළියට යන්න කියලා අකමැති වුණා අනිත් කට්ටිය රූම් එකේ ඉන්නවට. පස්සේ සර්ට මේ කෝල් එකක් ආවා. ආවට පස්සේ ඔයසිස්ට කෝල් එක ආවට පස්සේ ඒ කෝල් එක ආන්සර් කරලා කිව්වා ගෑණි ආවා, මං ගෑණිම අත්අඩංගුවට ගත්තා කියලා. කෝල් එක තිබ්බට පස්සේ එක්තරා මේ නිවුස් පේපර් එකක් ආවා මේ සර්ගේ ටේබල් එක උඩට. එතනත් හෙඩ්ලයින් එක විදිහට දාලා තිබ්බේ වාරියපොල පහර දුන් තරුණිය අත්අඩංගුවට කියලා. එතකොට 10:30 විතර ඇති. ඒකත් එක්ක මේ මගේ පැමිණිල්ල ලියාගන්න යන්න කියලා කිව්වා වාරියපොල ළමහා කාන්තා කාර්යංශයට ගිහිල්ලා පැමිණිල්ල මට පැමිණිල්ල ලියන්න කිව්වා. ඔව් කට උත්තරයක් ලියන්න කිව්වට පස්සේ මේ මම මට ඉස්සෙල්ලා සෙල් ඒ පිරිමි ළමයා දාපු පැමිණිල්ල කියවන්න දුන්නා. මං කිව්වා මට ඒක කියවන්න බෑ, මට පැහැදිලි නෑ. එතනින් PC මිස්ට කියවන්න කිව්වා. මිස් කියෙව්වා මට ඒක පිළිගන්න බෑ, මොකද ඒ පරස්පර විරෝධී දේවල් තිබ්බේ. පස්සේ මම මට විච්ච අසාධාරණය ගැන මං ඒගොල්ලන්ට කියද්දි ඒ ලියන ගමන්ම ඒ PC මිස් කිව්වා ඔයා මොකටද නීතිය අතර ගන්න ගියේ, ඔයාට තිබ්බනේ 119 ගහලා කතා කරන්න, දැන් පේනවනේ ඔයාට වෙලා තියෙන දේ, ඉවසන්න එපැයි කියලා මට මගේ පැමිණිල්ල ලියන ගමන්ම මේ වගේ දේවල් කිව්වා කියලා. මේ එතකොටත් ඇතුළටත් ඇවිල්ලා හිටියා පොලිසිය, ඇතුලේ බිම් ප්‍රදේශෙත් හිටියා ඇවිල්ලා එක්තරා රූපවාහිනී නාලිකා දෙක තුනකින්. ඊට පස්සේ 11ට විතර බ්‍රේකින් නිවුස් එකක් විදිහට දාලා තියෙනවා මට මානසික ආබාධයක් තියෙනවා, මාව අධිකරණ වෛද්‍යවරයා ගාවට දානවා කියලා හොස්පිටල් එකේ ඒක ප්‍රකාශ කරලා තියෙන්නේ වාරියපොල OIC. ඊට පස්සේ මාව 3ට විතර
දැම්ම අධිකරණ වෛද්‍යවරයාට දාල ඒ වෙද්දිත් රෝහල් බිමටත් ගිහිල්ලා හිටියා. රෝහල් බිමට අනවසරෙන් ඇතුල් වෙලා තිබ්බා මේ නාලිකාවලින්. එතකොට වටේ බයික් මාව හොස්පිටල් එකට අරගෙන යද්දි ගොඩක් කට්ටිය ෆලෝ කරගෙන ආවා පිටිපස්සෙන්. ඒවා අදටත් මේ අන්තර්ජාලය තියෙනවා මාව හොස්පිටල් එකට අරන් යනවා. මම මගේ සිය කැමැත්තෙන් කියන්නේ මම මගේ මේ මාව පෙන්වන්න කැමති වුණේ නැහැ. මොකද අදටත් වෙබ් එකේ තියෙන්නේ මම මගේ ෆොටෝස් නෙමෙයි හදපු ෆොටෝස් තියෙන්නේ. ඉතින් ගොඩක් මේ මිස්ලා දැන් මේ ගොඩක් මගේ මූණ වහගෙන යන්න ගොඩක්ම උත්සාහ කරා. මට ටොයිලට් එකට යන්න හමුනේ ටොයිලට් එක ඉස්සරහා ඉඳගෙනත් කැමරා එකක් ගහගෙන හිටියා මගේ ෆොටෝ එකක් ගන්න. එච්චර ලොකු දේවල් මට ගොඩාක් වුණා. මගේ මං හිතන්නේ මට ගොඩක් මට ගොඩාක් අසාධාරණ වුණා පොලිසියේදී. ඊට පස්සේ මාව හතරට විතර අපව අරගෙන ආවා වාරියපොල පොලිසියට. ගෙනල්ලා එතන හිටපු මේට්‍රන් ඒ කියන්නේ සිරමැදිරි ඉන්න මේට්‍රන් කියන එක්කෙනෙක් හිටියා. එයාට කිව්වා මේ අද මෙයා නවතිනවා, මෙයාට උවමනා කරන ජාති ගෙනත් දෙන්න කියලා. එතකොට තේරුණා අප දෙන්න බෑ මට අද වාරියපොල පොලිසිය රැඳෙන්න වෙනවා කියලා. පස්සේ ගොඩක් මේ මිස්ලා ගොඩක්ම මට අප ගන්න අප දෙන්න කියලා ගොඩක්ම එතන මේ හිටියා ගොඩක් වෙලා. ඒ වුණාට අප දෙන්න කැමතුනේ නැහැ මට. එදා මාව 10 හමාරට විතර තමා අහපව් දාන්න කියලා, ඒ කියන්නේ පහුවෙන්දා උදේ 28 වෙනිදා උදේ තමා මාව අධිකරණයට දාන්න කියලා මේ මට ඇහුණා කියනවා. ඊට පස්සේ මේ මිස්ලත් ආවා. ඇවිල්ලා මේ මිස්ලා කතා කරලා තිබ්බා මානව හිමිකම් කොමිෂන් සභාවේ එක්තරා මිස් කෙනෙකුට කතා කරලා එයාගේ අනුදැනුමත් මත මාව ඒ කියන්නේ වැඩ බලන මහේස්ත්‍රාත් වැඩ බලන නිලධාරිනියගේ ගෙදරට අරගෙන ගියා 5:00 විතර. අරගෙන ගිහිල්ලා මට එහෙන් රුපියල් 50,000ක ඇපයක් තියලා මාව මට මේ මාව එළියට දැම්මා. දාද්දි මේ අපි ඊට පස්සේ 6:00 විතර වෙද්දි කුරුණෑගලට විතර වෙද්දි ආයෙ FM එක ගියා මේ මාව ඇප මත නිදහස් කරලා තියෙනවා කියලා. ඇත්තරම මට මේ ගෲප් එක හිටියේ නැත්තම් අද මම මගේ අවුරුදු 21ටම මම පොලිසියකටවත් මම මොනවටවත් ගිහිල්ලා නැහැ. මම ඒකයි ගොඩක්ම මේ සහන පැතුවේ. මට කිසිම සහනයක් තිබ්බේ නැහැ. මේ සංහිඳ පැමිණිලි මූලස්ථානයේ මේ ගෲප් එක මේ එකතු වෙලා තමා මගේ මේ මට සාධාරණයක් කරලා දුන්නේ. අදට මට ඇත්තටම සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා. මොකද ඒ පිරිමි ළමයා දැම්ම පැමිණිල්ල තමයි ඉස්සෙල්ලම තිබ්බේ, දෙවෙනියට මම දැම්මේ. ඉතින් මට රුපියල් 50,000ක් යට ගෙවීමක් වශයෙන් මට කරන්නයි මාස 6ක බරපතල වැඩ සහිත සිර දඬුවමකුයි නියම කර අධිකරණය විසින්. ඉතින් මම හිතනවා මට සාධාරණයක් ඉෂ්ට වුණා කියලා.